ඔයාලට පුළුවන් ඩොක්ටර් කෙනෙක් වෙන්න මෙඩිකල් ස්කූල් යන්නේ නැතුව ලෝයර් කෙනෙක් වෙන්න ලෝ ස්කූල් යන්නේ නැතුව එහෙම නැත්නම් පයිලට් කෙනෙක් වෙන්න පුළුවන් අන්න ඒ ගැන පොඩ්ඩක් තිගින ගන්නේ නැතුව බෑ එහෙම කරන්න බෑ මේ වගේ තනතුරකට යන්න නම් අනිවාර්යෙන් ගොඩ මහන්සි වෙන්න වෙනවා හැබැයි කෙනෙක් හිටිය මේ හැම දෙයක්ම මේ කි මුකුත් ඉගෙන ගන්නේ නැතුව ළඟා කරගත්තා ඒ කවුද එයා කොහොමද මේ දේවල් ළඟා කරගත්තේ එයා මොනවද ජීවිතේ කළේ කියලා අපි මේ වීඩියෝ එකේදී බලමු फ्रैंक जूनियर की अन्य और दास लमे न्यूयॉर्क को न्यू रोचेल की प्रदेश याके ताता उन सर फ्रैंक अबिग्नेल सह मवगुन पाउल वेक तमने जीवत गुड़ पुंदर जीवत मेन मे पाउल पोड़ीम पोड़ी अपार्टमेंट पदे यान मे अलग वेड सिद्धवे इधी मे आना पास इगन गिनगण की शिशु हे मे एहि आदेश गुरुवे क्रीडियड सत्यक्ति वेड़ा इत मे वेडकोट मे आम करप होर वेड विद्यालय विद्युत मार्टे इट पास आगे दिमापी कैंदा कोहमारी मेघन मे आगे अम्मन इच्छर पेहदी मत बेने के तात ऐन बड़ी पेहदी मत मग तातर तेरुना मे आना सुपीर जनगट आई कोहमारी टीका दवा कैदी मे आगे अम्म मे आगे तात या प्रेम संबंध पटांगा ඉතින් ඒකත් එක්ක මෙයාලගේ මේ පවුල දෙදරලා යනවා. ඒ කියන්නේ මෙයාලා දික්කසාද වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ෆ්‍රැන්ක් තනියෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි මෙයාගේ ජීවිත කතාව කන පිට පෙරලෙන ප්‍රධානම හේතුව වෙන්නේ. ඉතින් මෙයා දවසක් දකින්න පයිලට් කෙනෙක් හොටෙල් එකකට යනවා. ඒ යනකොට ඒ පයිලට්ට කොච්චර හොඳ ප්‍රතිචාරයක් හම්බ වෙනවද කියලා දකින්න. ඒ වගේ මිනිස්සු කොච්චර මේ පයිලට් කියන තනතුරට ආදරය කරනවද කියලා දකින්න. इतनी मेहा करे मे पैलट कैड करने मैं मुलिम करें पैन अमेरिका एयरलाइन के अनुमान इट पास मैं स्कूल रिपोर्ट आर्टिकल मे पैलट पूर्ति मे एयरलाइन विस्तृत गिनगा गिनगे मैं पैलट कैसे वेड करना पैलट कैसे वेड करना मैं पैन एयरलाइन के और चेक पाला कैश कर गुड मुदल उपयोग मीसुंगे आदर पाव मैं दिना यह मेड पुलवा तव पेट्रोल फ्री रईटना को पैलटी मैं गुड दक्ष भी तीय चेक निर्माण करला सलिगे इन गम मे आगे मे पैन की हो रेक संबंध विस्तर एफबीआई ඉතින් FBI එක හිටපු කාල් හෙන්රිට කියන කෙනා සාපමයි මේ සම්බන්ධ පරීක්ෂණය කරන්නේ. ඉතින් මේ පරීක්ෂකයා මේ ෆ්‍රැන්ක්ව ගොඩක් ෆලෝ කරනවා. ඉතින් ඒක අවස්ථාවකදී එයා ඉන්න හොටෙල් එකේ යන්නේ කාමරේටම යනවා. ඒ යද්දි ෆ්‍රැන්ක් ඔයාගේ මූලටම හම්බ වෙනවා. ඉතින් ෆ්‍රැන්ක්ට තියෙන පිහිටීමේ හැකියාව. ඉතින් මේ මුනි පිහිටීමේ හැකියාව නිසා ෆ්‍රැන්ක්ට පුළුවන් වෙනවා එතනින් බේරෙන්න. ඒ එයා සීක්‍රට් ඒජන්ට් කෙනෙක් විදිහට එතනදි රඟපානවා. मित्र पास पैलट कैनिक मेह डॉक्टर कैनिक हार्वर्ड मेडिकल स्कूल लेकिन डिग्री का तीन मेल पवसमें डिग्री मैं निर्माण कल तम मैं डॉक्टर कैनिक मेहटे अवस्था कदी सर्जरी अकर सिद्ध वेनवा मेहमारी बेरला मैं इनक रेल नर्स संबंध पटा मैं ब्रेड कसाद बंदी अवसर का दिमापियों लगे आना इतनी मैं दिमापियों लगे आना फ्रैंक एलर्ट की मैं डॉक्टर के वगे मैं लोअर के कीलाती मेतन मैं क्या निशा वेन्न चूड़ी प्रश्न लसन बेर इतनी मैं होना मैं आगे हो रहा तन तुम वेक मैं लगती चक्पत बाबा कल मैं लक मुदल प्रमाण पंचा करना इतनी कोहमानी मैं ब्रेड कसाद बंदी हाथ में दबा मैं खाल दिन मैं होया कोहमारी मैं पैन लेना कोहमारी और मारक पास काल समर्थ नहीं फ्रैंक प्रांशी अलग एवं बिटा मैं प्रांशीना पुराचे विशारक निर्माण मैं पुराचे लेसी होयागन बैरी इधर पास मैं प्रांशी हिटगे आना इधन मैं पाप हेमरी हिटगे काल मारकना इधे कोहमारी काल तेरेना मैं पुराचे खमर का सुविशेषी हेकि
ඉතින් කොහොම හරි මේ කාල් මෙයා FBI එකේ චෙක්පත් වංචා සම්බන්ධ දෙපාර්තමේන්තුවට ෆ්ලොට් කරගන්නවා. ඉතින් මේ වගේ කිසිම අධ්‍යාපනයක් අදාරපු නැති කෙනෙක් ડોක්ටර් කෙනෙක් විදියට, ලෝයර් කෙනෙක් විදියට, ඊපස්සේ ගුරුවරයෙක් විදියටත් පෙනී ඉන්නවා. හැබැයි කියන්න ඕනේ මෙයා ලෝයර් කෙනෙක් විදියට මුලින් බොරුවට පෙනී හිටියා. ඊට පස්සේ මෙයා ලුසියානා බාර් එක්සෑම් එකට ඇත්තටම කළා සමත් වෙනවා. මේ බ්‍රෙන්ඩගේ තාත්තා ළඟ ඉන්න කාලේ. ඉතින් මෙයා ලෝකේ හොඳම හොරෙක් නිර්මාපකෙක් විදියට ඕනම හොරෙක්ගෙන් අත්දැකීම් හඳුනා ගැනීම හැකියාවක් තිබුණා. පස්සේ කාලෙදි මට ඩොලර් මිලියන ගණන් සල්ලි හොයාගන්න පුළුවන් වුණා. ඒ කාටවත් වෙනස් කරන්න බැරි මට්ටම චෙක්පත් නිර්මාණය කිරීම නිසා. ඉතින් මේ ෆ්‍රෑන්ක් කියන පුද්ගලයා වටා ගිතිච්ච කතාව තමයි කැච් මී ඉෆ් යූ කැන් කියන කතාව. ඉතින් මේ කතාව ෆ්‍රෑන්ක් කියන චරිතයට පණ පොවන ලියනාඩෝ ඩි කැප්‍රියෝ. ඒ වගේම FBI ඒජන්ට් විදිහට ටොම් හැන්ක් ළඟින් දානවා. මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක් ස්ටීව් ස්පිල්බර්ග්. IMDb rating 8.1 Rotten Tomatoes 96% ඉහළගයක් මේක අරන් තියෙනවා. ඉතින් සත්‍ය කතාවක් විතර නිර්මාණය වුණ මේ කතාව ගොඩක් සාර්ථක විදිහට ඉදිරිපත් කරන්නේ ටොම් හැන්ක්ස් සහ ලියනාඩෝ ඩිකැප්‍රියෝ සමත් වෙලා තියෙනවා. ඉතින් මේ කතාව කොච්චර සාර්ථකද කියවුවොත් එහෙම ඔස්කා සම්මාන දෙකකට මේක නිර්දේශ වෙනවා. ඒ වගේම තව සම්මාන 16ක් මේ කතාව ලබා ගන්න සමත් වෙනවා. ඉතින් මේක තමයි මේ කතාව ගැන පිටි විස්තරයක්. ඉතින් කතාව බලපු කෙනෙක් ඉන්නව නම් අනිවාර්යයෙන් මේ කතාව ඩවුන්ලෝඩ් කරලා බලන්න. මොකද සත්‍ය සිදුවීම පාද කරගෙන නිර්මාණය වුණු සුපිරිම ගණයේ චිත්‍රපටයක් තමයි කැච් මී ඉෆ් යූ කැන් කියන චිත්‍රපටිය. ඉතින් චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් ඔයාලා අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මේක ඇත්තටම රිවියු එකට වඩා රීකැප් එකක්. අතුමුකුත් මට ඕනේ මේ චිත්‍රපටිය ගැන පොඩි අදහසක් ඔයාලට දෙන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ආපහුම් වෙමු. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආපහුම් වෙමු.